අධදිය සසිසු දරුවනි අයිබෝවන් මම අද ඔගලන්ට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ විද්‍යාව දෙක ප්‍රශ්න පත්්‍රය දෙවනි කොටස්සේ ඒ බියෝහගත රචනාවල අවසාන ප්‍රශ්නේ බෞතික විද්‍යාපශ්නය අපට ඉදායිතර වුණා මේ වීඩියෝව අපි ඒ ප්‍රශ්න සාකච්ඡා කරන්න බලාපොත්තු වෙනවා. එතකොට හතරවින්න ප්‍රශ්නේ ඔක්කොම ලමන්ටම නැවතත් මතක් කරනවා. හැම දෑම මගේ වීඩියෝක යට තින ඩිස්කිප්සන් එකින් ලිංකල්ලා මගේ ටියට් එක අරගන්න ටවුට්ක නැතුව කරන්න බැහදන් අපි ඊළඟට පටන්ගන්නේ රචනා ප්‍රස්්ට පත්්‍රයේ බී කොටස මේක බලන්න ප්‍රශනෙ කොහොමද තියන කියලා පහත රූපය හොඳින් අධ්‍යනය කර අසා ඇති ප්‍රශ්නල්ට පිරිිතුරු සපයන් රූපය හොඳට බලන්ඩලු ඔගලට පේනවා බෝල් දෙසීය තිහේ ප්‍රත්‍යවර්ථ ධාරාවක් තියනවා. ඒ කරන්ටක සංකේතිය තමයි මෙහම අපි පෙන්වන්නේ ප්‍ර්‍යාවර්ථ ධාරාව. වෝල් දෙසය තිහයි. මේ ප්‍රත්්‍යාවර්ථ ධාරාව සහිත පරිපතයට කෙළවරවලට සම්බන්ධ කල්ලා තියෙනවා පොටගණන වැඩි සන්නනායක නගරයක්. ඒක මෙතන ඉස්සරහ තියෙනවා මුරුදු වහන රාමුවක්. එදකොට ඒක ඉදිරියේ තියෙනවා පොටගණන අඩු තව නඟරයක්. ඒක කෙලවර මෙහම පෙන්නල තියෙනවා පෙට්ටියක් වගේ එකත් තියනවා මේො මෙතනින් යනුව කම්බි දෙකක් මේ කම්බි දෙකෙන් පෙන්නල දේනවා කැලවර දෙකෙන් P කියලා P මැද මේ කොටස C මේ කොටස A මේ පරිපතය B ළමයින්ට පේනවා මේ සැකසු මේ මෙතන දාලතින තුනයි වී කියලා. රූපය හොඳින් බලන්ඩ කිවුවනි. මෙතන දම් වෝල් දෙීයතිහ. වෝල් තුනට අඩු වෙලා. ළමයින් දැනගන්න ඕන ප්‍ර්‍යවර්ථ ධාරාවක විද්්‍යුද්්‍යාමක බලය, බිබව අන්තරය. වෙනස් කරන්න පුළුවන් උපාංගය තමයි. අපි හඳුන්ුවන්නේ තාන්ෆෝම එමන තම් පරිනාමකය කියලා. පරිනාමක වර්ග දෙකයි. එකක් තියන විද්ජුද්ජාමක බලය වැඩි කරලා දෙවනි පරිපත්තයට ලබා දෙනක. අධිකර පරිනාමකය. අපි කියනසි ්‍රන්ස්ෆෝම අනිත්තක තියන විද්්‍යුද්ජාමක බලය අඩු කරලා දෙන එක. සට් ඩව් එක ඒ අවට පරිනාමක මෙතන තිය දෙස තිය තුළට බස්සලා. අඩු වෙලාන එ අවකට පරිනාමකයක්. මෙතන මුුද අගට රාමුවක්ටීන් හරය චුම්බග හරය. මෙතන බුද්දු චුම්බග මූලධර්මයයක් බුද් චුම්බග ප්‍රේලන මූලධර්මය දෙකම ක්‍රියාත්මක වෙලා දද්‍රීක දඟරයේ ධාරාවක් හටගන්න. හැබැයි මේ ධාරාාවත් ඒස මේ ධාරාවත් ඒ වෙනසක් නෑ. නමුත් මෙතන ප්‍රසනත දැංයන් ඉහත රූපයේ ඒවල ධාරාවේ යම්ගුඩයක් වෙනස්වී බී කොටසට ලැබී එම වෙනස සිදු කරන්න විට කවරක් නමින් හඳුන් වයිද. මෙහෙම ව්‍යම් ගුණය දෙසීතිය තුළට බස්සන ගුණය. ඒක වෙනකොට මේකට කියන නම මොකදද. උත්තරේ අවකර පරිනාමකය. ද්‍යාගන්න උත්තරේ අවකර පරිනාමකය. අවකර පරිනාමකය. මෙහි ඒ පරිපතය තරග ආකාරය, දලතින මේ පරිපතය තරංග ආකාරය මේ බලන්නක මේ පරිපතය දයන්නේ ප්‍රත්‍යාවර්ථ ධාරාව මේ විබෝන්තර ධනරින දෙදිසාාවට වෙනස් වෙනෝ හැබැයි පීකුවලින් ඉවත්තන ධාරාව මෙතනින් එළියට යන කරන්ටක මෙමකා ඒක මෙන්න මේ විදිේකා ජන්තම් විචලන තියනවාව නමුත් ලොකු වේසන්ස් නෑ විචලන නෑ මේ සරල ධාරාවක්. ඔගොල දන්නවා මේ ප්‍රත්‍යවර්ථ ධාරාව මේ විදිට පූර්ණ වසෙන්. එක පැත්තකට යවන්න ඩයිෝඩ හතරක්යද ටාන්සිිෂ්ට එක පාවිච්චි කරනවා. ඒ යන සේතු පරිපත්තයක්. ඒ යන සේතු පරිපත්තයක්. ඒ සේතු පරිපත්තයට සමාන්තරව ධාරිත්‍රකය අත්දම්මාම මේ ගැස්සිලි නැතිවෙලා. මේ විචලන්න නැතිවෙලා මේ ධ මේ විදදිට සුමට වෙනෝ. සුමට නේ වෙන. එන් ගගලන්ඩ ඉල්ලෙක්ට්‍රෝනිික විද්‍යාව හරි පොඩ්ඩයි තිබ්බේ තිබ්බ පොඩ්ඩෙ වැදගත් එක තමයි මේ. එනම් මේක අමුතු ක්‍රමයකට මේ ඕගලන්ගෙන් ප්‍රශ්නය හන්නේ. පල මේකේ ඒ කොට සපෙන් අහන්න විද ධාරාවක, තරංග හඩය නිරීක්ෂණය කිරීම සඳහා යුදාගන්නා උපකරණය කුමක්ය. එදකොට ධාරාවක තරග හඩේ වෙනස් කරන්න යුදාගන්න උපකරණය කැතෝඩ කිරණ ඩෝල නේක්ෂය කතෝඩ ්‍රේස් ඔසිලස්කෝප කෝකයලා අපි හඳුන් වොනවා ඒකෙම් පුළුවන් ඕනම තරංග හඩයක් දම්මන් සින්දුවක් කිවෝත් මගේ සින්දුවේ තරංග ආකාරය දොන තරංග සටහන් වෙලා ස්ක්‍රීම්ඒ එක පෙන්න්නනවා ඒ තමයි කැතෝඩ කෙරෙන දෝලන එක්ෂේ කියල කියන්න. ද ඇබ තවයකත්වේ දෝලන පරිපතය ඔසි ලේසින් සර්කිිට් ඒකති කරන්නේ යම් පත්තවර්ත ධාරාවක විභව අන්තරය බෝල් විසිදහට වෙනග වැඩි කරන්න පුළුව. විදදුත් චුම්බග තරංග ඇති කරගන්නේ අපි දෝලන පරිපත්තයක් භාවිත කෙල්ලා ඔසි ලේසින් සර්කිට් එක කෝටි ගානක් වටනවා ඔය ගුවන් විදුලිය එතකොට අපි දන්නවා එසබ එක රෝඩ්කාස්ටින් වලදී මේ දෝලන පරිපත පාචි කරනවා කැතෝන් ට්‍රේ ෝස්ිලෙස් කෝප් නු කෝට ාන ුප කරනයන් මේ තිස් පන්ධා ගත දග විතතු රපකත්නය. එහමනන් ලළමයි ඉතාම වැදගත් කතෝඩකින්න දෝල් නේක්ෂය උපකරණය නම ඉහත සැකසු මේ සීවලින් දක්ව ඇති කොටසේ කවන පරිපතයක් සගස් කරදද. සීවල මුොකද දයන පරිපතය. ප පරිපත්තය ටිකන්නේ ඩයෝඩ හතරක් යෙද සේතු පරිපතය. ඔහුලු දන්නවා ඒලෙක්ටෝණක විද්‍යාවේ සේතු පරිපතයේ ඩයිෝඩ හතරෙන් දෙකක් පෙරනැබුරු වෙනකොට අනිත් දෙක පසුනැබුරු වෙලා එක පැත්තර ධාරාව ගලන්න සලස්ස නෝ. ඊළඟට බලන්න සීකොටස. ඉහත බීට පිලිතුරල සඳහන් කළ පරිපතය තුළ අනිවාරයෙන් තිබියයතු එෙක්ට්‍රෝනු කපාග දෙකක් නම් කරන්න. අනි වාර්යෙන්ම බීට පිළිතුරල සහන් කළ උපකරණය තුළ අනිවාරය තියෙන්නෝ ඉල්ෙක්ටෝනනික උපාංග දෙක තමයි ධාරාවම මෙෙමවෙනිද. අනිවාර්රය ධාරිත්‍රකයේ තිෙෙන්ඕනේ අනත් ඉලෙක්ටෝනක උපාංග ඩයිෝඩ හතරක් තියෙන්ටෝන. උත්තරේ ඩයිෝඩ හරහ ධාරි්‍රය ඩයිෝඩ හතර සහ ධාරි්‍රකය තුංගනක යම් පරිපතයකට ජව ඇහුරුමක් සම්බන්ධ කරන්නේ කුමක් සඳහද. ඕල දන්න අපි නිවසේ බොහෝ ඉලෙක්ටෝඩ උපාංග පාවිච්චි කරනවා පලවිනිම දේ තමයි නිමසේ අද භාවිතා කරන ලැප්ට් එමනත්ත කම්ියටර්. එහෙමත් නැත්තං අපි ස්මර්ට ෆෝන් චාර් එකක් පලග්ගකට ගහන්නේ කරන්ටයකට. නමුත් ඒ උපකරන බැට්ටිය චාර්ජයෙන්න්නත්ත ඔේ ඩ කරන්ටකක් එවගේම ට්‍රාන්් මේ පරිගනකේ ක්‍රියා කරන්න කම්පියටක නත් ඕන DC කරන්ට එකක්. ගේම ලැප්ටප් පල්ත්වන DC රට එකක්. එහනම් මේ .DC කරන ගැජට්ටක තමයි පවපැක් කියලා කියන්නේ මේකට කියන්න ජවයහුරුම පව පැක්කකක තියෙන උපාංග මේවායි පළවනිිය අවකර පරිනාමකය වෝල් දෙසියතිය තුනට හෝහාහයට බත්සන්නෝනේ දෙවනියක තමයි ඩයෝඩ හතරක්යෙදසේට පරිපතය තුංගනක තමයි ධාර්ත්‍රකය. හතරවැනි එක සාම්‍ය පෙළ මර්තමේ එච්චර සඳහන් වෙන්න. ඒ ලැබෙන ධාරාවේ විබෝහ අන්තරය නොවෙනස්ස නියත ධාරාවක් යවන්න අපි එස්සකිිටටකට පාවිතිකරවා සන ඩයිෝඩයක්. එසන ඩයිෝඩය අපි එතනදී භාවිතා කන්න විශේෂ ඩයෝඩයක් ඒක මෙ සන ඩයිෝඩ අපි භාවිතා කන්නකොට ඒක සංකේතය මේ විදිහයට තමයි දෙන්නේ. ධාරාව දිසාාව මේ පැත්තර මේ ඉර කෙලින් ගහන්ට ෑනනි කන්නන් අපි ඩයෝඩ එකලාන්න මෙහෙමනි මේක ොඩ්දක් මෙෙම ඩඟල්ලා දාන්න සන්න ඩයිෝඩ. දැල් ළමයි දන්නවා ඩයිෝඩල් කලා කියන්නේ පෙන් සන්දියක් බොහම සරලයි එී ගැන කතා කලා බොහු ඩයෝඩ පිළිබඳ අපට සාකත්තා කරලා තියෙනවා. එහෙමනල් ළමයි හතරවෙනි ප්‍රශ්නේ ඒකොඩස අවසන්. අපි අනවා. හතරවෙනි පලස්නේ බ කොටස සාකච්චා කරන්න. දම් බලන්න හතරවෙනි ප්ලස්්නේ බී කොටස ඉතාම බැදගත් ඒකත් මොකද අපි දන්නවා අපිට මගහරින්න බැහැ දැන් ඇත්තෙන්ම ඔගුල දන්නවා. අපි මේ වගේ දෙයක් සම්මන්ත්‍රණයක් අපි පැය පහක හය දිගු කාලයක් අරගන හතා කරනවා නං. අපිට ගොඩාක් විස්තර කතා කරන්න පුළුවන් නමුත් මේ වගේ ඔන්ලයින් බල යුබල කරනකොට. ළමයින්තත් අපහසු දිගටම බලන්න නමුත් මේක මාර වටින දෙයක් මේේ අපි දැන්සකන් පේපරක යනුව ඒක මං අනිවාර්යෙන්ම මේශැරේ නම් කරනවා ඇත්තටම අනුමාන ප්‍රශ්න සම්මාන්තනයක් වසය අවසාන පේපරක ඔගලන්න බලන්න පුළුවන් විභාගෙන ගහිල්ලා ඒගේ ප්‍රශ්න විභාගෙන එනවතර ඇද කියලා ඊට පස්සේ ඕගොල්ලන්ට ඒ ගැන්න තීරණයක් ගන්න පුළුවන්. අි බලමු බී කොටස පහත රූපේ එක්සලිම් පෙන්ව ඇත්තේ කාශයකි. ඇ ළමය දන්නවා කාශයක් කිව්වාම මෙන්න එක්ෂලිම් පෙන්න ලතිීන්න කාතියක්. මේ කාසය කියලා පිළි ගන්න. ඉඩක් තියෙන්නේ. සීවලින් පෙන්ව ඇත්තේම කාචශය වක්ක්‍රතා කේන්ද්‍රය වී. එහෙමන ළමය දන්නවා සීවලින් පෙන්න ලතියන වක්ක්‍රතා කේන්ද්‍රය ඇත්ත වක්්‍රතා කේන්ද්‍රයයක් තේෙනවනම් උත්තල කාශයන්. අවතල කාශයක වක්්‍රතා කේන්ද්‍රයක් නෑ. මේ බල මේ අවතල කාචය. ද මේකට කොහෙන්ද වක්‍රතා කේන්ද්‍රයක්. මේ බෘතය මේ පැත්ති. මේ අනි තුෘර්තය මේක කාචය. කාචයට අහුවෙන්න මේ දෙකම. සීවන්න සීටූනෑ. එනිසා ඇත්තටම අවතල කාචවට අප කියනවා බොරු කාච. ඒගේම අතාත්්‍යක කාච එමන ආලෝක කියරන අපසරණය කරන අපසාරිකාශ. අපි අවතල කාශගැන ද කතා කරන්නේ යන්නේ නැ. අපි ද මේක දිහා බල මේක වක්්‍රතා කේන්ද්‍රය එනම් මෙතන ප්‍රකාශ කේන්ද්‍රය තවුනාධකයන් ඒ ප්‍රකාශ කේන්ද්‍රය සිට සැන්ටිමීටර් හතරක් දුරින් පිහිටා ඇත ඉතාම වැදගන්න ඒ සටිමීට හතරක් තියනවා මෙත නිදලම මෙතට. අපි දන්නවා තවත් අප අහනවා එම කාචයේ ප්‍රකාශකේන්ද්‍රය සිට සැටිමීටර් එකක් දුරින් මෙතනින් අපි දන්නවා සැන්ටිමීටර් හතරනං මේක ප්‍රකාශකේන්ද්‍රය ඉඳලා වත්කතා කේන්ද්‍රයට දුර ඒක භාගයක් හරිතම සැටිමීටර් දෙකකින් තියන්නේ මේ කාශේනාබිය එ එක එනම් ස එකයි මේ කාශේ මේ පැත්තත්තකයි මේ පැත්තත් දෙකයි මේ කාශේ ලමට මතකයි උත්තල කාශය මොගදැයි මේ පැත්තයි මේ පැත්ැ මේ පත්තනත් පුෘතය අයිති මේ පැත්තනත් පුෘතයයිති ඒනම්කට කේන්ද දෙකක් දෙ පැත්තර තියනවා C1 C2 ඒනම් මේ කාශය ඇත්ත කාශයක් හනම් මේක සෙන්ඩිවීර් දෙකනම් මේකත් දෙකයි 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 හතරයි. එහෙමනම් මේ පැත්තෙත් සඩිවීර් දෙකක් දුර F2 තියෙනවා සි ව දෙ එකක් දුරින් සූ තියනවා. මෙතන ඉදලා සෙඩිවීටර් හතරත් දුරින් සූ තියන. බලන්න කොච්ච ලස්සන්දකද දන් අපෙන් අහනවා මෙතන සැටිමීටර එකක් දුරින් වස්තුූතියෙන් මෙන්න මෙතන ඕ වස්තුූතිනවා ඕ වස්තුූතියනවා දවගුල්ලඟ තේරව මන් අතිනවා එම සටහන සහ විස්තරය ඇසුරයෙන් පහත ප්‍රස්්ටරල පිළිතුරුදන්න. කාච්චයේ නාබි එ්ෆක අයි සලකන් මෙද කාශයේ නාබිය්ක අපි දන්නවා අප කියලතිී නො එවර් කවර වර්ගයට අයත් කාචයක්ට උත්තල කාචයක් අභිසාරි කාශයක්. ඊළඟට එම කාචයේ නාබි දුරකීයද සඩිමීර් දෙකයි. ඉහත දල සටහන පිටපත් කර ඕ වස්තුුවෙන් සෑදන ප්‍රතිම්බිකිරන්න රූප සටහන අඳින්න. බලන්න මේ උත්තල කාචයේ ප්‍රකාශ කේන්ද්‍රය ඉඳලා අපි ආලෝකකිරණයක් එල්ල කරනවා කාචයට. ඇස්වරි වස්තුවේ ඉඳලා. මේ මෙම අඳල ඊහි ස ගහන්න අමතෙන් කරන්නිපා. සමහර ඔක්කොම ඉවරගල්ල ඒ තල ගහන්න ඉන්නවා. එහෙම එපා. අපි සෙවර්ට එකක් අඳිනගොඩම තමයි හරියට බලලා බටදාාන්න පටන්ගන්න. ර්ට ඇදල ලිමත්තරල බොත්තන්ඩාන්න ගොත්් මාර ප්‍ර්නයක් පිෙනවා. ඒ වගේ මයි. මේ ආලෝක වගේ පාඩක් හරිියයට ළමයි අවුල් කරගන්නේ. මෙන්න මේවත් තේර නැතුව. වස්ට වෙදල කාචයට යන්න කිරනය කාචශයේ මැදදි ්‍යන්තනය වෙලා කාචයේ පිටු පස ප්‍රධහන නාබිය හරහ යයි. මේක තමයි තිේරියක. මේ ගබි ගන්නලතියන. ඔගොල දන්නවා. දෙවනයක අපි ආලෝක කිරනය එල්ල කරනවා. වස්තුේ ඉඳලා ප්‍රකාශකයින්දේ. මෙතන්ට එල්ල කළහම වර්තනය වෙන්න. ඕනම ආලෝක කිට්නය ප්‍රකාශකේන්දය හරාගියොත් වර්තනය වෙන්න මෙන්න පතන කිරණය, මෙන්න වර්තනකිෙල්නය එම ගම මගේම යැයි. මෙන්න පතන කින්නේ, මෙන්න වර්තන කිරන්නේ. එනම් කිරනදක දික් කලහම හමුුවන තන. මෙතන්ට වඩා මෙතන දිග පලලයි මෙතන පලලයි එහමනම් මේදික කවදාවත් හබ වෙන්න. එහ ඇත්තටම වස්තුුවට ප්‍රතිබුරුද්ධ පැත්ති. කාශයක ප්‍රතිබිම්බයක් හැදෙනවානක් ඒ ඇත්ත ප්‍රතිබිම්බයක් තාත්තුික ප්‍රතිබිම්බයක්. හ උත්තල කාශයේ මේ අවස්ථාවේ තාත්තුක ප්‍රතිබිම්බයක් නොලබෙන බව සිහිතබාගන්න. මෙතනදී අපි අනි පැත්තට දික්කන්නවා. මේකිරන මෙහට දික් කන්නවා මේ පැත්තට මේදක මෙහට දික්කන්න ගොඩ මේදක හමුවෙනවා මේ හැරු. එහෙනං. මෙන්න ප්‍රතිබිම්බය ඉමේජ්ජක අයි. මෙන්න ඔබ්ෙක්ටක බස්තුවන වඩා විශාල උඩුකුරු තාර්ත්්‍යක නතාත්තුකෙද අතාර්ථක ප්‍රතිබිම්බයක්. එන උත්තල කාචයේ ප්‍රකාශක ේන්ද්‍රය සහ නාබිය අතර වස්තුක් තැබුවොත් වස්තෝට වඩා විශාල උඩුකුරු අතාර්ථක ප්‍රතිබිම්බයක් ලැබෙනවා. එහවනම් බලන්න. මෙ මේ කියන්න රූප සටහන නිවැරදිව දැන් දරෝ ඇඳගන්න. මකින් දන්නක පුළුවන් ළමයි ගොඩක් ඇති මෙවාදැන් කතා කරලා තියෙන්නේ අපි පන්තිවල උගන්න ල තියෙන්නේ ඉතාම පැහැදිලිව අවබෝධාත්මකව ඊලඟට කියනවා ඉහත දලවස්ට දල සටහනේ වස්තුව සියක මත සැබෝත් සෑධන පතිබිම්බේ ලක්ෂණ තුනක් දෙෙන්. මේක ඇඳගන්න ඉක්මටමං ඇඳගන්න අවශ්‍යද කාලය ගලට ඇඳන්න පුළුවන් ඔගුල දන්නවා මෙන්න මේ අවස්ථාව තමයි ළමයි සරල කාචය උත්තල කාචයේ මේ අවදී අපි හඳුන් වන්න හැන්ලෙන්ස් කියලා අත් කාචය. මේකෙන් පුළුවන් වස්තුවක් විශාලනය කරන්න පස්ගුණයක්. තියනවා වගේ පස්ගුණයක් ලොකු කරන්න පුළුවන්. ඒවගේම ද මෙතන තමවැද ගත්දයක්ත්ති නවා. ද මෙතනින් පස්සේ මෙතන තිබ්බහම ඇතිතෙන්න්න පතිිම්බි අනන්ති. මෙතන තිබම් වස්තර වලලා කුඩා මෙතරන තිබ්බාම මොකදද කියලා හන්නේ. මෙහම තිබ්බොත් හැදන්නේ ප්‍රතිබිම්බ්‍යත් මෙන්න මෙහෙම හදියටම මේකේ අපයි. මේ අවස්ථා ඔක්කෝ මලවායි දන්නවා එහෙම නං අප අහන්න මෙතන ප්‍රතිබිම්බ ලක්ෂණ හදයට වස්තෝට සමාන ප්‍රතිබිම්බයක් හදෙන්. පළවෙෙන එක වස්තෝට සමානයි දෙවනිය ප්‍රතිවිිබය ඇත්ත මේයක් මේ පැත්ති වවස්තුූ පතිබම්බේ මේ පත්. සාට්චකයි ඒවගේම තුංවනයක පැතිබිම්බය යටිකුරුයි. ඒනම් උත්තල කාචයක ප්‍රකාශකේන්ද්‍රය මත වස්ටුව තැබූට සෑදින ප්‍රතිබිම්බේ ලක්ෂන අපි සාකච්සාා කලා. ඉහත එක්ස්කාශය ගුණේ අනුව හැසිරෙන ධර්පනයක් නම් කරන්න. මෙ උත්තල කාචය විද්දිහටම හැසිරෙනවා ළමයි අවතල දර්පනය. උත්තල පැත්ත දසදේ ගාපු අවතල දර්පනය. නාබිය මෙතන නං මෙතන වස්තුවත්. ඇබෝත් හැබැයිත් ආලෝග කරන පරාවර්තනය වෙලා ඇදිලා මෙහෙම ගිහිල්ල හැ දෙන්නේ. මේ කිරණය වැදිලා මේ පිට යන්න මේක මොකද වෙන්නේ. මේ කිරණේ නාබිය හරහා යන්නේ මෙහෙම යන්නේ. අනිත්තක මෙහෙම ගිහිල්ලා මෙහම යන්නේ. මේක දික් කල හ මහමවෙන්න කන්නආඩිය පිටි පස්සේ උඩ උත්්ටල වස්තෝට වඩා විශාල. ුි අවස්ථාවම තමයි. ඒළං උත්තරේ අවතල ධර්පනය. එහෙමනං අිදැන් අවසන් කලා විහගත රචනා ප්‍රශ්ටපත්‍රය සම්පූර්ණයෙන් අපි ඊළඟට කතා කරන්න යන්නේ රචනා ප්‍රශ්්‍රපත්ත්‍රය ඉතාම වදගත් ඔබට සු දවසක්.